Right, bonus to Yogasana. Bonus to. Thank you. Any question that you may have to ask? Yes, please. ඔබතුමා JP හැමතිස්සම බයිනවා ආපෝනිට් එකක් ගැන කියලා එක ගැන පොඩක් කියන්නකෝ. නෑ මම මෙහෙමයි. මම JVP කියලා මේකට දැක්කේ මම ගන්නෙ නැහැ. ලංකාවේ දේශපාලනයේ ඉන්න 225ම ප්‍රතික්ෂේප කරන එකම හේතුව මේ 225 අතර කිසිම වෙනසක් නෑ. දැන් ඔබ හැම JVP ගැන. කාපෝමි ට්‍රංචාවට JVP මන්ත්‍රීවරු ඔක්කොම සම්බන්ධයි. අනිත් අය පර්මිට් දම්මම ඔබට ලයිස්තුවක් පෙන්වනවා. මේ ලයිස්තුව ඉන්නවා 100 ගන්න. මේක ඉන්නවා යහපාලනයේ කැබිනට් මණ්ඩලයේ එහෙමම ඉන්නවා. මොකවුද හිතේ මංගල සමරවේගේ ඉඳලා පල්ලෙහාට ඔක්කොම ඉන්නවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ. ඒ වගේම පොහොට්ටුව කට්ටිය ඔක්කොම ඉන්නවා. ඒ වගේම ජරිපේ 6 දෙනෙක් හිටියා පාර්ලිමේන්තුවේ. ඔබට මතක ඇති ඊළඟ මීට පස්සේ පාර්ලිමේන්තුවේ පෙර පාර්ලිමේන්තුවේ 6 දෙනාම පර්මිට් වාහන විකුණලා එක්කෙනෙක් 151 ගානේ හොරකම් කළා රජයේ ඒකාබද්ධ බරමුදල් අරමුදලට බැරකළ යුතු ආදායම හිඳ ඔවුන්ගේ මොවුන්ගේ අතර කිසිම වෙනසක් නැහැ. ඊට අමතරව ඊයේ පෙරේදා මම ඔබේ අහපු ප්‍රශ්නෙට කියන්න මේ බලන්න මේ ලිස්ට් එක බලන්න. මේ ඔක්කොම ජවිපේ මන්ත්‍රීවරු මේ ලිස්ට් එකේ පෙන්නන්නේ මම නම් ටික කියන්න. මේ ඔක්කොම කොළඹ නගර සභාවේ ජවිපේ මන්ත්‍රීවරු නම් ඔසාම්බි MKM ඔසාම්බි හිරෝෂිනි මත්තුමගල අබීලා හම්ෂා සමන්ත ගුණලත් හේමන්ත විරකෝන් පස්ස පෙරුම සුමිත් ඒවා පස්ම පෙරුම පෙරු සුමිත් මේ ඔක්කොම ඇවිල්ලා කොළඹ නගර සභාවේ ජවිපේ මන්ත්‍රීවරු ඔබට වෙනවා ඔවුන්ගේ ෆොටෝග්‍රාෆ් එකත් එක මේක තියෙනවා මට මේක දුන්නේ ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් මම ගත්ත වාර්තාව දැන් ඔබ අහපු ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ 225ම පල්හුරු කියන්නේ මෙන්න මේක නිසා මේ ඇවිල්ලා තියෙන්නේ 2002 කොළඹ නගර සභාව සම්බන්ධයෙන් විකනකාධිපතිවරයාගේ වාර්තාව. මේකේ විකනකාධිපතිවරයා පෙන්නනවා මේ මන්ත්‍රීවරු මොවුන්ට ජවිපේ කියන්නේ ලැබෙන ප්‍රමාණය ඇති හැකි ප්‍රමාණයට හොරකම් කරන පක්ෂයක්. අද රාජපාලනේ කියනවා ওই 225 ඔය එක්කම තමයි ජවිපේ කරන්නේ. මේකේ පෙන්නනවා නගර සභාවේ මන්ත්‍රීවරු 110 ජවිපේ සියලු දෙනා පර්මිට් මේ තමන් යවුන ඉල්ල ගන්නවා තමන්ගේ වාහනේ නවත්තන්න කියලා රෝසි සේනාන කැප් එක තමයි මේ මංකොල්ලේකලා තින්නේ මිලියන 410. කොළඹ එක එක තැන් වලින් මූන් ලබා ගන්න හොඳම ඩිමාන්ඩ් එක තැන් වලින් මේ කා එක පාක් කරන්න කියලා අරගෙන මේක විකුණනවා. මිලියන 410කට විකුණලා තියෙනවා. ජවිපේ සියලු දෙනා ඉන්නවා. ඔවුන්ගේ ඔබට මං කියපු නාටික සියල්ලම මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාවේ තියෙනවා. ඒ වගේම ඔවුන් තමයි රනිල් වික්‍රමසිංහට මීට කලින් 2018 විධායක ජනාධිපති බලය පැවරීමට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළේ අනුර කුමාර. ඒකෙන් හින්දා මේ නාගාලන්ද කියන්නේ 225ම එක හෙළාම ප්‍රතික්ෂේප කරන එකම හේතුව මොන් ඔක්කොම එකට තමන්ට ඇති හැකි ප්‍රමාණයට කුණු කන අන්තිම පිරිච්ච දේශපාලන පක්ෂ. ඒ වගේම නාගාලන්දතුමා විදේශීය තරුණිය මට ඒක නම මතක නෑ කේලි වගේ නම හරියටම කේලි ප්‍රේස මම තමයි කවුද මෝඩෙක් කියලා තිබුණ මම දැක්ක මේ නාගානන්දින්ද ඇයට රුපියල් 100ක් දඩ ගැහුවා කියලා මම දැක්ක මේ UPM ද NPM එකෙන් එහෙම ගහලා දෙනවා කියලා ඒගොල්ලෝ තමයි කියන්නේ ඒක තමයි ලංකාවේ ඔක්කොම සංවිධාන එක වගේම දූෂිතයි ඇයට රුපියල් 100ක් දඩ ගැහුවේ නාගානන්දට නොකිය වෙන නීතිඥයෙක් එක්ක ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා ඒ නඩුව අල්ලලා බිසිකලා දිනවා ඇයි ඇය කිව්වේ නෑ මේකේ වෙන නඩුවක් අධිකරණයේ තියෙනවා කියලා දැනට තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ඇයගේ પાස්පෝට් එක සම්බන්ධයෙන් ඇයව රටේ නිරපරාධව සම්පූර්ණ නීති විරෝධී ඒක ඉමිග්‍රේෂන් එකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒක සම්පූර්ණ නීති විරෝධී ඒ නඩුව තියෙද්දි හරිද ඒ නඩුව තියෙද්දි මම මේක ඔබට කියලා ඇති ඒ කාලේ සුද්දාගේ කාලෙත් වගේ රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් දීලා තන ඒක සම්පූර්ණයෙන්ම එතකට හිටපු අග්‍රවිෂකාරවරයා අල්ලලා කානුව විසිකලා ඇයගේ නඩුවත් ඒ වගේම තමයි නමුත් ඇය නාගානන්දට නොකිය ඇය ගිහිල්ලා වෙන ලෝය කෙනෙක් එක්ක ගිහිල්ලා දැන් ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයගේ නඩුව අල්ලලා විසි කරලා තියෙනවා. දැන් ඇය නාගානන්දට ඒ සම්බන්ධව දියුරුම් පැසමකින් කිව්වේ නැත්තම් මට මේ නීතිඥයා මෙහෙම කිව්වා ඔබට මේක හෙළි කරන්න එපා කියලා ඇය ප්‍රතිඳ ප්‍රකාශයක් කළේ නැත්තම් දියුරුම් පැසමකින් නාගානන්දට ඇයව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අවස්ථාවේ කොහෙත්ම නියෝජනය කරන්න පුළුවන්කමක් නැහැ. අපිට මතකයි JVP එකේ අනු කුමාර දිසානායක ඔබතුමාගේ නාම චන්දනාමලේ චන්දේට ඉදිරිපත් වෙන ජනාධිපති ඒකදී දුන්න අධිකරණ නියෝගයක් දුන්නා කියලා දෙයක් එහෙම කියනවා මොන අධිකරණ නඩුකාරතුමා ලිඛිත
ප්‍රසිද්ධව ඔබතුමා ඒ කියන්නේ අනුකුමාරට ලියවිල්ලක් දුන්නා කියලා ප්‍රකාශයක් මට මතකයි ඔබතුමා කරා. ඒක අනුකුමාර කරපු ප්‍රකාශය ඔබතුමා කියන එහෙම දෙයක් දීලා නැහැ කියලා අධිකරණයට. ඒ කියන්නේ ජනාධිපතිවරණේ සම්බන්ධ. ඔව්. ඔව් ඒ ඔබ කතා කරන්නේ රන්නේ කවුද මේ ගෝඨාභය රාජපක්ෂගේ නාම යෝජනා. නාම යෝජනා. ඔව් නාම ඒක සම්පූර්ණ නීතිරෝධය. මේ නඩුව එනවා මේ ලබන සත්‍ය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණේ. මේ නඩුවේ ප්‍රධාන අගෝත්‍ර කවුරැල්ල මහින්ද දේශප්‍රිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට සම්පූර්ණ පාර කැපුවේ අනුර කුමාර දිසානායක සජීව ප්‍රේමදාසක ඇතුළු තව 34 වෙනේ. ගෝඨාභය රාජපක්ෂට ලංකාවේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ. ඒක නීති රෝධී කියලා කියන්නේ නාගානන්ද නෙමෙයි මැතිවරණ කොමිෂනයේ සමාජික යෝජන රත්නජීව මූල් මාර්ගය. මේ සම්බන්ධයෙන් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට මහින්ද දේශප්‍රිය දියුරුම් පෙත්තමක් ගොනු කරලා තියෙනවා. ඒකට එරෙහිව කොමිසමෙන් සමාජික වෙන රත්නජීව රූල් මාර්ගය පැහැදිලිවම කියනවා ඔහු කිසිම අවස්ථාවක රටේ පුරවැසිභාවයේ ඇමරිකන් පුරවැසිභාවයේ අත්හැරීමේ සහතිකයක් ඉදිරිපත් කළේ නැහැ. නමුත් ජනාධිපති මැතිවරණ නීතිය ප්‍රකාර යම් අපේක්ෂකෙක් තමන් දෙන්න ඕන සහතිකයක් මට කිසිදු සුදුසුකමකට යට නැහැ කියලා. එහෙම එකක් දුන්නේ නැහැ. ඒක ඇවිල්ලා අලි සබ්‍රීහා ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මුළු රටම වංචා කළා කරපු ලොකුම හානියක් ඒකේ ප්‍රතිඵලය තමයි අද මුළු රටක් ඇතුළත අපි විඳින්නේ. හැබැයි අනුර කුමාර දිසානායක කිව්වා ඒ වෙලාවේ මහින්ද දේශප්‍රියද කරන්න වැඩක් තිබුණ නැහැ කියලා. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් මේ අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා. අර කවුද සුදත්ත් එක්ක වැඩසටහනදී අනුර කුමාර කිව්වා ඒක සම්පූර්ණ බොරුවක්. ඔහුට වගකීමක් තිබුණා ඒ වෙලාවේ ඕනම සමාජිකයෙක් එදා ඉදිරිපත් වෙච්ච ඕනම මැතිවරණ අපේක්ෂකගේ ප්‍රශ්න කළා නම් මහින්ද දේශප්‍රියට කරන්න කිසිම දෙයක් නැහැ. ගෝඨාභයගේ කණෙන් ඇදලා එළියට දාන වැරද්ද කරන්න දෙයක් තිබුණ නැහැ. ඒක ඔවුන් සියලු දෙනා මොන හේතුවටද කියලා මම දන්නේ නැහැ. ඒක තමයි ඔවුන් නාගානන්දගේ අපේක්ෂකත්වය වැළැක්වේ. අද මේක තිබුණා අද මුගේ ගොඩ උසාවියේ ඒ පක්ෂයේ ලේකම්වරයා සම්බන්ධයෙන් මොකද ඔක්කොම වැසියෝ පක්ෂයේ ලේකම් ඒ සම්බන්ධයෙන් ඔබට පෙන්වන්න මේ කියන්නේ අද ඒ දියුරුමේ ඔහුගේ නඩුවේ සම්බන්ධ වාර්තාවේ කොටසක්. ඔහු දැනට අධිකරණයේ නියෝග කරනවා ලක්ෂයක හැපයක් මත මුදාහැරීමට කපිල තැඹිලි මුල්ලේ. ඒ මොකද ඔහු තමයි අනුර කුමාරලත් එක්ක එකතු වෙලා නාගානන්දගේ අපේක්ෂකත්වයේ පැහැරගත්තේ. දැන් ඔබතුමා කියනවා එහෙමයි කියලා අනුර කුමාර කියනවා නැහැ කියලා. ඔබතුමාට හැකියාවක් තියනවද යම් මාධ්‍යයකින් අභියෝගයක් කරොත් එන්නටම විවාදයකට ඇවිල්ලා කතා කරන්න? දැන් ඔබ දැක්කනේ, දැන් ඔබ දැක්කා ඊයේ පෙරේදා කවුද අපේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කියලා කියන නාගානන්ද කියන්නේ හොරෙක්. නඩුවකටවත් ඉදිරිපත් වෙන්න බෑ. හරිද? ඒ මිනිහායි කියපු කතාව රනිල් වික්‍රමසිංහ කියපු කතාව පාර්ලිමේන්තුවේ හෑන්ඩ් හාඩ් එකේ රෙකෝඩ් වෙනවා. එතකොට ඔළුව කලඳක් තිබුණා නම් රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා අවුරුදු 40 ගාන දේශපාලනය කරපු මිනිහෙක් මම මේ කරන්නේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් මේක අන්තිම අසාධාරණ නාගානන්ද පාර්ලිමේන්තුවේ නැහැ. මේ වගේ ප්‍රකාශයක් කරන එක අයුක්ති සහගතයි අසාධාරණයි. ඒක හරිම සදාචාර විරෝධී කියලා දැන ඔහු මේ ප්‍රකාශ කරනවා. නමුත් නාගානන්ද මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා නෙමෙයි මේ කතා කරන්නේ. නාගානන්ද ඍජුවම රටට කියන රනිල් වික්‍රමසිංහ කියන්නේ පල්හොරෙක් කියන එක. මොකද මේ කියන්නේ කිසිම වරප්‍රසාදයක නැතුව. දැන් ඔබ දන්නවා මේ 29 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුවක් අධිකරණයේ තියෙනවා. මොකද ඒ නඩුව ලිට්‍රෝ ගෑස් කේස් එක සම්බන්ධයෙන් ඩොලර් 96ට ගඳ දිවිච්ච ගෑස් එක ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරපු සියම් ගෑස් කම්පැනි එකෙන් ගඳ දිවිච්ච ගන්නේ නැතුව 129කට ඒ කියන්නේ OQ කියන එක තමයි රනිල් වික්‍රමසිංහ ඒ කාලේ ගෑස් පාවිච්චි ගේන්න පාවිච්චි කළේ ඩොලර් 33ක් වැඩියෙන් ගෙවලා ලෝක බැංකුවේ දීපු ඩොලර් මිලියන 70ක් වංචා කළා. එතකොට අපේ ට්‍රෙෂරියෙන් තව ඩොලර් මිලියන 20ක් මේක වංචා කරලා ඩොලර් කියන්නේ ලංකාවේ රුපියල් වලින් බිලියන 3ක්. ඒ කියන්නේ මිලියන 3000ක් තමන්ගේ පක්ෂේ නගා සිටුවේ සඳහා එක ගෑස් එක ටන්නේකට මොන් වැඩිපුර ගෙව්වා ඩොලර් 33ක්. වැඩි කළ බලන්න 33 වැඩි කළ බලන්න 33 වැඩි කිරීම ඩොලර් එකක් දැන් රුපියල් 370ක් මන් දන්න එක තවත් වැඩි වෙලා ඇති. ඒක වැඩි කරන්න ලක්ෂ 2කින් ගේන ප්‍රමාණය. එතකොට ඔබ එනවා රුපියල් බිලියන 3ක් වරකම් කරපු රනිල් වික්‍රමසිංහ තමයි මේ ඇවිල්ලා නාගානන්ද දැයලා හොරෙක් කියන්නේ. නාගානන්ද වරකම්ම කියන දේ කඳුලකවත් ගැබිච්ච නලකවත් ඉන්න පුද්ගලෙක් නෙවෙයි. ඔබතුමා සාක්ෂි තියනවාද අනුර කුමාර දිසානායක මහත්මයාත් එක්ක සාකච්ඡාකට ආවොත් කියන දේවල් ඔප්පු කරන්න? රනිල් වික්‍රමසිංහ මම මේ සිද්ධියක් කියවනේ. මේ දැන් මේ ගෑස් කේස් එකත් අනුර කුමාර සමන් ලියුමකින් දැන්නුවා. ඔබට නගර සභාවේ කතාවක් නම් ලිපියකින් දැන්නුවා අනුර කුමාරට. ඔබ රටට ප්‍රකාශයක් කරන්න නම් අපි මේ මගේ නගර සභාව නියෝජනය කරන ඔක්කොගෙම කණෙන් ඇදලා මම එළියට දානවා කියලා අනුර කුමාර මොකද කළේ? මේක පබ්ලිෂ් කළා කියලා එයාගේ පක්ෂයේ කට්ටියගේ ලේඛනය මේක සෝෂල් මීඩියාකේ පබ්ලිෂ් කළා කියලා අනුර කුමාර කලේ වහාම මේක සෝෂල් මීඩියාකට කියලා නාගානන්දට පැමිණිලා කළා මගේ පක්ෂයේ කට්ටියගේ නම
ඊළඟට ඔවුන්ගේ ඇඩ්‍රස් එක ඊමේල් ඇඩ්‍රස් එක මේ ටික දාලා කියනවා කියලා අනු කුමාර අර ජේ.ආර්. ජයවර්ධන වගේ තමයි. අර එයාගේ කටිය ආරක්ෂා කරන්න මේක ඉවත් කරගන්න ඔහු ඉල්ලීමක් කළා. මේ දින Facebook එකටයි හැමතැනට මේක තමයි මම කියන්නේ මොවුන් ඇවිල්ලා ගණ්ඩව දෙයක් නෑ කනගාටු වෙලා ජනතාවගේ පිළිරුමට රැවටිච්ච මිනිස්සු මේ රටේ ලක්ෂ ගාණක් ඉන්න ලක්ෂ තුනක්ද කොහෙද තවමත් ඉතින් ඉන්නවා මේ ඇවිල්ලා හරි මම මේ ඇවිල්ලා අපේ රටේ අල්ලස දූෂණයේ වංචාව නැති කරන්න ආපු මිනිහෙක් මම කියන්නේ 225 තුලේ එහෙම අය එක්කෙනෙක් වත් නෑ සරි යෆේ අපේ රටේ අරගලයක් ක්‍රියාත්මක වුණා දැන් අරගලයක් ක්‍රියාත්මක වෙලා දැන් අල්ලාහ්ව පිළිවෙවා දැන් ඔබතුමා හිතනවාද මේ දැන් ඉන්න 225 දැන් මේ අරගලයෙන් පාඩමක් ඉගෙන ගන්න මේ දැන් රට හොඳ විදිහට යනවාද දැන් හරිද අංශු මාත්‍රයක් වත් නෑ අරගලයේ දියත් කලේ ගෝඨාභය රාජපක්ෂ නිරපහැරීමට පමණක් නෙවෙයි අරගලයේ මුඛ්‍ය පර්මාතය වූ 225 මේ පාර්ශ්වය. ඔබ දකින්නේ නැති ඊයේ පෙරේද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, ඒ වගේම ඇමරිකන් සෙනෙට් එක පැහැදිලිවම කිව්වා. ඇයිද මේ රට මෙතන හිර වෙලා තියෙන්නේ ඇයි? කිසි කෙනෙක් ලංකාව පිළිගන්නේ නැහැ මේ 225 පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කම. ඔවුන්ට කිසිම මැන්ඩේට් එකක් නැහැ මේ රට නියෝජනය කිරීමට 225ට. ඒක නිසා මම ඔබට පැහැදිලි කරන්න ඕනේ ඔබේ පැහැදිලි උත්තරය දෙන්න ඕන. මේ රටේ කිසිම වෙනසක් නැහැ. ඔබ දැක්ක කැබිනට් මණ්ඩලයේ 3-4 පාරක් මාරු වුණා අන්තිමට රනිල් වික්‍රමසිංහ පාවිච්චි කළා මම උතුරේ ගියාම මම වෙච්ච දෙයක් නේ ඔබට කියන්නේ මම ගියාන් පස්සේ මම උතුරේ යුනිවර්සිටි එකේ මරීන් බයොලොජිස්ට් කෙනෙක් මරීන් සයන්ටිස්ට් කෙනෙක් එක්ක කතා කරපුවා ඌ කතා කරන්නත් බය වුණා ඔවුන්ගේ හිතේ අර ඔබ දැක්ක කොළඹ එක එක තැන්වල ඇල වේලිවල මුහුදේ මරලා ගොඩ දානවා ඒව තමයි රනිල් වික්‍රමසිංහ කරම වෙන්නේ මිනි මරලා හිටන් ඕන් මිනිසුන්ගේ මේ ෆියර් සයිකෝසිස් එක මම ඇති කරන ඇඟේ තමන්ගේ මිනිසුන්ගේ සිත් තුළ බිය ඇති කළා පාලනය ගෙනියන තමයි රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය. ඒක නම මම කියන්නේ. මේ රටේ අරගලයේ කියන දේ අවසන් නැ කිසිසේත්ම. මේ රටේ මේ 225 පන්නනකම් මම මේක තමයි කියන්නේ මට නොයකයි යෝජනා කරනවා සජිත් ප්‍රේමදාසටයි ඔබ එකතු වෙන්නේ නැත්තේ අනුරු කුමාරට එකතු වෙන්නේ නැත්තේ මේ පල්ලුරුත් එක එකතු වෙන්න පුළුවන්. මට ඕනතරම් සාක්ෂි තියෙනවා. මේ පළවුරුත් එක එකතු වුණොත් එම මම දැන් මේ කුණු වලට බහිනවා. ඒක නාගරත කවදාකවත් කිසිම හේතුවකට කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක ඔබ හිතනවා නම් මේ 225 මේ රට ගොඩගනි කියලා. ඔබ දැක්ක මේ වාසුදේව අරණියද වෙනම කණ්ඩායම හදාගෙන නැහැ නේද වෙනම කොහෙද කියන්නේ ස්වාධීන කියලා. ඔබ දැක්ක ඊයේ කරන චම්පි කරනවක ශ්‍රේෂ්ඨාධිකාරියද කියලා ඔහුට විරුද්ධව තියෙන නඩුව ශ්‍රේෂ්ඨාධිකාරියෙන් මේ ගත නියෝගයක් ඒ නඩුව අත්හිටුවන්නේ. තමන් නිර්වාදන තමන් නිවැරදි නම් මහාධිකරණයේ නඩුවට වීරෙක් වගේ පෙනී සිටින්න නාගනන්දලන් සම්පූර්ණ සාක්ෂි තියෙන ඔබට බරපතල අපරාධයක් ඔය දරන රාජගිරියේ කරපු අපරාධේ පාහනේ වාහනේ උපසිද්ධ ඩිරෙක්ෂන් එකේ මෝටර් සයිකලය මේ අනිත් පැත්තෙන් ආව බයිසිකල යනවා පෙනිපෙනි පාරහරවා දැම්මා අර බයික් එක ඇවිල්ලා තමන්ගේ වාහනේ වැදුණා ඒක තමයි ඌ කරපු අපරාධේ ඒ චම්පික රණවක කරපු අපරාධයට ඒ තරුණයා අදත් ඔබ දකින යකඩ පොල්ල මෙහෙම වෙවුළු වෙවිලා ඇවිදින්නේ ඔහු ඒ ආතාදී ඒ රාජගිරිය පොලිසිය හිටිය කවුද මේ අස්මඩල කියන OIC පොතේ වෙනස් කළා ඌටත් රස්තාවක් නැතුණා මේ මගේ මිනිස්සු තමයි ලංකාවේ දේශපාලනය කරන්නේ ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ කිසිම දේශම නාගානඳුනක් කමන්නේ කිසිම කෙනෙක් වරදෙහිය දෙනවා නම් නීති ආධිපත්‍ය වෙනුවෙන් පමණක් පෙනී සිටින්න ඔබේ අධිකාරී බලය කිසි කෙනෙකුට පාවා දෙන්න එපා මූලික අයිතිවාසිකම් කිසි කෙනෙකුට පාවා දෙන්න එපා නාගානඳ ඔබට දෙන පණිවිඩය මෙච්චරයි මේ මතය මේ රටේ පැල කරන එක හරි අමාරුයි මම ඒක දන්නවා ඔබ කමත් නාගානඳ ජීවිතේට පාර්ලිමේන්තුව දකින්න එකක් නෑ ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ නමුත් අපිට දෙන ලොකු අභියෝගයක් මේ රටේ ජනතාවගේ මනස හරියටම පිළිටවන්න අපි හැම කැපකිරීමක් කරන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි නාගරණ දෙන්නේ. ඔහු පෙනී සිටින්නේ ජනතාවම 225 නිරපහැරලා මේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ප්‍රවක්තාව මේ රටේ ජනතාවම සම්පාදනය කරලා රට නිදහස් කරගැනීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් තමයි නාගරණ දෙන්නේ.